රාත්‍රි නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය මදුභාෂිනී කිරියල්ල. බුදුදහමේ පැවැත්මට හානිවන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බව ජනපති කියයි. ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කෙරේ. ධර්මාචාර්ය ගුරුවරුන්ට රජයේ පාසල්වල පත්වීම් ලබාදීම පිළිබඳ ඒකාබද්ධ සංදේශයක්. පොසොන් උත්සවවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්. රාජ්‍යංශයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකීන්ට ගෙවූ වැඩිම වන්දි මුදල ලංකා පොහොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකීන්ට ගෙවයි. ජපාන අග්‍රාමාත්‍යවරයා ලබන මාසයේ ජර්මනියේ සංචාරයක. 2020 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දිනාගේ වටේ තරග හෙට සිට. බුදුදහමේ පැවැත්මට හානිවන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. නමුත් ඒ පිළිබඳ ලැබී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කාන්තාවන්ට සමානාත්මතාවක් හිමි නොවේ. රටේ ජනගහනයෙන් බහුතරයක් වන කාන්තාවන්ට මෙම අයිතිය ලබා ගැනීමට නොහැකි වීම මෙරට පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාවටත් පටහැනි තීන්දුවක් ලෙස සලකන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. තමා පාර්ලිමේන්තුව හමුවේ එය ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කළ කලාප සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයට අද එක්වෙමිනි. වත්මන් රජයේ අරමුණ කාන්තාවට හා පිරිමින්ට සමාන අයිතිවාසිකම් ලබා දීමයි. එය ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වේ. එම අරමුණු ඉටුකර ගැනීමේදී ඊට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිදු ආයතනයකට හැකියාවක් නැතැයි වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. මෙම අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වත්මන් ජනාධිපතිවරයා අභියෝගවලට බියක් නැති මනා දැක්මක් සහිත නායකයෙකු බව පැහැදිලි කළේය. බලන්න එක ආසනය මොනතරම් බලවත්ද කියලා. එක 80යි. ඒ 80 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ 80 අගමැතිවරයෙක් 8 විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒක මැජික්යක් වෙන්න බෑනේ. ඒක තමයි දේශපාලන න්‍යාය පත්‍රයේ. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා නොකඩවා එක දිගටම සත්‍ය ප්‍රකාශ කළා, සත්‍ය මහජනය ප්‍රතික්ෂේප කළා, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සත්‍යම ප්‍රකාශ කළා, යන පාර වෙනස් කරන්න එපා කිව්වා, වෙනස් කරොත් මහජනයා මහපාරට වැටෙයි කියලා කිව්වා. මහජනයා අමාරු වැටුණා. සියලු දෙනා පැනලා දුවනකොට එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට වැඩබාරගත්. එතුමා ජූලි මාසේ 14 වෙනිදා තමන්ගේ පන්සලේ 8 විධායක වැඩබලන ජනාධිපති හැටියට පත් වෙනවා. බලන්න සත්‍ය කොච්චර බලවත්ද කියලා. පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු වෙලා ඡන්ද 134ක් දීලා 8 විධායක ජනාධිපති බිහි කරපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අදහස් දක්වමින් තම පක්ෂය මෙරටින් තුරන් කළ හැකියැයි ඇතමුන් සිතුවද එය සිදු කළ නොහැක්කක් බව සඳහන් කළේය. තනි ආසනයක් හිමිකරගත්තද ශක්තිමත් නායකයෙකු යටතේ නැගී සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකිය. අභියෝගයන්ට නොබියව මුහුණ දෙන එකම නායකයා සිටින්නේ තම පක්ෂයේ බව රංගේ බණ්ඩාර මහතා පැහැදිලි කළේය. රටේ පැවති අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ඒ අනුව මසකට රුපියල් 67,500 ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසික පුහුණුව ආරම්භ කෙරේ. ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. ජයකොඩි මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලෙස මේ වන විට විශාල ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබේ. පසුගිය කාලයේ පැවති විවිධ අර්බුද හේතුවෙන් විශ්වවිද්‍යාලවලින් සමත් වූ ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් ප්‍රමාද විය.
තවත් උපාධිධාරීන් 153 දෙනෙකු සඳහා ලබන අගෝස්තු මාස 12 වෙනිදා වන විට පුහුණු වීම ආරම්භ කළ හැකිය. ඒ අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් උපාධිධාරීන් 418 දෙනෙකු වෙනුවෙන් පුහුණු වීම ලබා දීම සිදු කෙරේ. මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 320කි. මෙරට පැවති පාරම්පරික හා හෙළ වෙදකම් ලියාපදිංචිය පුළුල් කිරීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටි. අද වන විට විවිධ වෘත්තීය සමිති තම වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටි. ඔවුන් තමන්ගේ යුතුකම පසෙකලා වරප්‍රසාද වෙනුවෙන් ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. හෝමාගම කිරිවත්තුඩුව ගුරුදෙවි සුව අරණ භික්ෂු රෝහල සංඝ සතු කිරීමෙන් අනතුරුව එම භික්ෂු රෝහල් පරිශ්‍රයේ සිදු කළ පළමු සංඝගත දක්ෂිණාව භික්ෂුන් වහන්සේ 129කට අධික මහා සංඝරත්නයේ වැඩවීමෙන් සිදු කෙරිණි. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ නිර්මාතෘ හා අනුශාසක ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය පැවැත්විණි. ඊට මඟ පෙන්වීම සිදු කළේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පොසොන් වන්දනා සමය නිමිති කරගනිමින් මෙරටට පැමිණි සිංගප්පූරු බෞද්ධ දූත පිරිසක්ද මෙම පුණ්‍ය කර්මයට එක්ව සිටියහ. පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරය හා මිහින්තලේදී මෙවැනි දානමය පුණ්‍යක්‍රියා කිහිපයක්ද මෙම දූත පිරිස සිදු කිරීමට නියමිතයි. හෝමාගම නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ධම්මරශ්මි පොසොන් කලාපයේ නැරඹීමටද මෙම දූත පිරිසෙක් වෙති. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ධර්මාචාර්ය ගුරුවරුන්ට රජයේ පාසල්වල පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් ඒකාපත්‍ය සංදේශයක් නිකුත් කිරීම අද සිදුවිය. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ධර්මාචාර්ය ගුරු සංගමය සමග අද සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මේ බව තීරණය විය. මීට අමතරව දහම් පාසල් ගුරුවරුන්ට වාර්ෂිකව ලබා දෙන පුස්තකාල දීමනාව සහ නිලැඳුම් බෙදා දීමේ අක්‍රමිකතා සොයා බලා ඒවාට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි විදුර වික්‍රමනායක අමාත්‍යවරයා බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයාට උපදෙස් ලබා දුන්නේය. දිවයිනපුරා සංවිධාන කර ඇති පොසොන් උත්සවවල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ඒ සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 19,000කට අධිකය. ආගමික හා සංස්කෘතික වැඩසටහන්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දිවයිනපුරා පොසොන් කලාප 322ක්, තොරණ 296ක් හා දන්සැල් 4,500කට අධික සංඛ්‍යාවක් සංවිධාන කර තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත ආශ්‍රිතවයි. මේවායේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා නිලධාරීන් 370 දෙනෙකු, ත්‍රිවිධ හමුදා බටීන් 607 දෙනෙකු හා ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 26,000කට අධික සංඛ්‍යාවක්ද යොදවා තිබේ. මේ අතර පොසොන් උත්සවයේ සමය වෙනුවෙන් මහව දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනී. එම ධාවනය වන විශේෂ දුම්රියට අමතරව දුරගමන් සේවා දුම්රිය සඳහා අමතර මෙදිරි එක් කර තිබේ. අනුරාධපුර සිට මිහින්තලේ දක්වා විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත. මහව දක්වා ධාවනය වන දුම්රිය කොළඹ කොටුවෙන්, බෙලියත්තෙන් හා හික්කඩුවෙන් ගමන් ආරම්භ කරයි. එම දුම්රිය සේවා ලබන 20 වෙනිදා සිට ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් රාජ්‍යංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකින්ට ගෙවූ වැඩිම වන්දි මුදල ලංකා පොහොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකින්ට ගෙවූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පවසයි. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල යටතේ ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මේ වන විට ඒකාබද්ධ කර එක් ආයතනයක් බවට පත් කර තිබේ. ඒ අනුව එක් සභාපතිවරයෙකු හා එක් අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එකම ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන එම සමාගමේ සේවකීන් 270 දෙනෙකු අනිවාර්යෙන් විශ්‍රාම ගන්වා තිබේ. එම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට කැමැත්ත පළ කර සේවකීන්ට ඔවුන්ගේ සේවා කාලය අනුව වන්දි මුදල් පිරිනැමීම අද සිදුවිය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ. එම සේවකින්ට වන්දි මුදල් ලෙස ගෙවූ මුදලේ වටිනාකම රුපියල් මිලියන 823කි. දැන් ප්‍රමුඛ පුවත.
ප්‍රමුඛතම පුවත. ඔබ වෙත ගෙනෙන්නේ ගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිකිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පෙනුමකින්. දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද සිදුවිය. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත්‍රණ මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. මෙම වෛද්‍ය උපාධිධාරී හෝ මෙරට හා විදේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි උපාධි අධ්‍යාපනයේ හැදෑරුවෝ වෙති. දිවයිනපුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් හා පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ වසරක කාලයක් මොවුන් පුහුණුව ලැබීමට නියමිතයි. සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් දන්ත වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙරට සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව හා ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවාගැනීම් සිදු කරන බව පැවසුවේය. පසුගිය කාලයේ පැවති අර්බුද හමුවේ සෞඛ්‍ය සේවාවේ බඳවා ගැනීම් ප්‍රමාද විය. නමුත් වර්තමානයේදී එය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මේ වසරේදී වනාලීන් පිළිබඳ සංගණනයක් පැවැත්වෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. එවැනි සංගණනයක් පැවැත්වෙන්නේ වසර 13කට පසුවයි. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නියමිතයි. සංගණනය සඳහා ඕනෑම අයෙකුට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකිය. ඊට අදාළ ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බව සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා ජර්මානු චාන්සල ඔලාෆ් ෂෝල්ස් මහතා සමග සමුළුවකට ලබන මාසයේ ජර්මනිය බලාපොරොත්තුයි. ලබන මස මුලදී වොෂින්ටනේ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට ජපාන අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර තිබේ. ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජර්මානු චාන්සලවරයා අතර ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව තර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කරමින් සිටින යුගයක මෙම නායක දෙපළගේ හමුවීම වඩාත් කැපී පෙනේ. පිරිසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය AT22 නැමැති නව වී ප්‍රභේදයක් නිෂ්පාදනය කරයි. මෙය බාස්මති වී ප්‍රභේදයකි. වගා කාලයේ මාස 3ක් වන මෙම නව වී ප්‍රභේදය දිවයිනේ සෙසු ප්‍රදේශවලද ව්‍යාප්ත කිරීම අරමුණ වී තිබේ. පන්දුවර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ තරග හෙට ඇරඹෙයි. දකුණු අප්‍රිකාව, ඇමරිකාව, බටහිර ඉන්දිය කොදෙව්, එංගලන්තය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශ යන රටවල් සුපිරි 8 දෙනාගේ වටේට සුදුසුකම් ලබා සිටි. ඒ අනුව තරගාවලියේ 41 තරගයේ හෙට පැවැත්වෙයි. ඇමරිකානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම එහිදී තරග වදිති. තරගය හෙට රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 කින් නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. වසරේ දෙවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය ලෙස සැලකෙන ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හෙට ආරම්භ වේ. එය ලබන 23 දක්වා පැවැත්වෙයි. පෙරවරු 9ට ආරම්භ වන ප්‍රදර්ශනය අවසන් වන්නේ රාත්‍රී 9ටයි. කර්මාන්ත අමාත්‍යාංශයේ සමග එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම ප්‍රදර්ශනය සංවිධාන කරයි. කර්මාන්තාශ්‍රිත දෙස් විදෙස් පාර්ශ්වකරුවන්ට එකම වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. කර්මාන්ත රැසක් නියෝජනය කරන ප්‍රදර්ශන කුටි රැසකින් මෙවර ප්‍රදර්ශනය සමන්විතයි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 කින් නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. ආර්ථික පුවත්
ආවරණේ හරිගේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න. රුපියල් කෝටි 23,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. දින 91න් 182න් සහ දින 364න් ඒවා කල්පිරේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. වෙන්දේසිය හෙට පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011.5 880 400 LOLC රන්සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. කාලගුණ වාර්තාව. දිවයිනේ නිරිත දෙක කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් වරින් වර හමන පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. බුදුදහමේ පැවැත්මට හානිවන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බව ජනපති කියයි. ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යලි ආරම්භ කෙරේ. ධර්මාචාර්ය ගුරුවරුන්ට රජයේ පාසල්වල පත්වීම් ලබාදීම පිළිබඳ ඒකාබද්ධ සංදේශයක්. පොසොන් උත්සවවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්. රාජ්‍යංශයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකින්ට ගෙවූ වැඩිම වන්දි මුදල ලංකා පොහොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකින්ට ගෙවයි. ජපාන අග්‍රාමාත්‍යවරයා ලබන මාසයේ ජර්මනියේ සංචාරයක. 2020 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ තරග හෙට සිට. රාත්‍රී 9 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය උදෑසන 6ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.